අනුරාධපුර පොලිසිය අපිට ඇවිල්ලා කියනවා මට ඇවිල්ලා කියනවා නැවත වතාවක් IS රස්ත ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් ඒ නිසා මේ ආරක්ෂා වෙන්න කියලා හැබැයි එකක් තියෙනවා අපිට ඇවිල්ලා කියලා ගියාට වඩා හොඳයි නොකිය ගියා නම් මොකද අපිට අපි අපිටම ආරක්ෂාව හදා ගන්න වෙලා ඒක ඒ වගේම තමයි මම දැක්කා සරත් වීරසේකර ඇමතිවරයා කියනවා නැවත වතාවක් ඥානසාර හාමුදුරුවෝ කියනවා IS රස්ත ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා සරත් වීරසේකර ඇමතිවරයා ඒක සාධාරණීකරණය කිරීමෙන් කියනවා ඔව් නැවත වතාවක් IS රස්ත ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා ඒකට හේතු හැටියට එතුමා පෙන්වා දෙන්නේ මේකට හේතුව මේ කුරානයේ ඉගැන්වීම කුරානයේ කියන්නේ ලෝකේ පවතින ඕනේ අල්ලා දෙවියන් වහන්සේගේ ගෝලිය පමණයි මුස්ලිම් ජාතිකයන් පමණයි ඒකයි මේකට හේතුව කියලා මම සරත් වීරසේකර ඇමතිවරයාට කියනවා එහෙමත් කිසිම ආගමික නායකෙක් මිනිමරුවෙක් වෙන්නේ නැහැ කෝටි සංඛ්‍යාත පිරිසක් ලෝකේ මුස්ලිම් ඉස්ලාම් ධර්මයේ අදහන මිනිස්සු ඉන්නවා මුස්ලිම් මිනිස්සු ඉස්ලාම් ධර්මයේ අදහන එහෙමනම් සැබෑවටම මේක ලංකාවෙන් මේ කුරාණය කියලා කියන්නේ මිනිමරුවන් හදන එකක් නම් මිනිසු මරන්න කියනවනම් මිනිමරු ආගමක් ලංකාවේ අපිට ඕන වෙන්නේ නැහැ. ඒක තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන ඔබතුමා පිරිමියෙක්ද? ගෝඨාභය රාජපක්ෂ පිරිමියෙක්ද? මහින්ද රාජපක්ෂ පිරිමියෙක්ද? කොන්දක් තියෙනවනම් මිනිමරු ආගමක් නම් ඒ කුරාණය තහනම් කරන්න. එහෙම කොටසක් තියෙනවනම් ඒක තහනම් කරන්න. ඒ වගේම මේ ප්‍රශ්නේ නිසා මේ රටේ මුස්ලිම් මිනිස්සු මෙරි මෙරි උපදිනවා. මේ රටේ කතෝලික මිනිස්සු මරණ බයෙන් තැතිගෙන ජීවත් වෙනවා. මේ රටේ දැන් සිංහල මිනිස්සු බෞද්ධ පන්සල් වලට ගහනවා කියනවා. හැමෝම සමස්ත රටවැසියා බයෙන් ජීවත් වෙනවා. දැන් මේකට හේතුව කියන්නේ අල්ලා දෙවියෝ. මේකට හේතුව කියන්නේ කුරානයේ. මල් ලෝකවාසී මුස්ලිම් ජනතාවගෙන් අහනවා ඔබගේ ආගමික නායකයා ත්‍රස්තවාදී මිනිමරුවෙක්ද එහෙමනම් ඔබ ඇයි මේ වගේ ආගමක් අදහන්නේ ඔබ සියලු දෙනාම මේ ආගමෙන් අයින් වෙන්නේ හැබැයි සරත් වීරසේකරලට මම මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂලට මම මතක් කරනවා හැබැයි ඔබ සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේ මුස්ලිම් පල්ලි වලට යනවා මහින්ද රාජපක්ෂ මුස්ලිම් පල්ලි වලට යනවා ගිහිල්ලා ඔවුන්ගේ ඡන්ද ටික හිඟා කනවා තුනෙන් දෙක බලන් තුනෙන් දෙක ගන්න මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ගත්තා ඊළඟට 19 වෙන ව්‍යවස්ථාව සම්මත කරගන්න මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ගත්තා එහෙමනම් ඇයි මුස්ලිම් වරුන්ගේ සහයෝගය ගන්නෙ උදේ ගම්මන්පිල මුස්ලිම් රටවලට ගිහිලා හිඟා කනවා මුස්ලිම් මිනිසුන්ට බැන බැනා එතකොට දෙමළ මිනිස්සු අන්තවාදී නම් තිරු නඩේසන් කියන නිරූපමා රාජපක්ෂගේ මිනිහා ඒ මිනිහා දෙමළ මිනිහේ වික්නේශ්වරන් ඒ වගේම උතුරේ මහා ඇමති තුමාගේ ඥාතියෙක් මේ දෙමළ සම්බන්ධතාවයක් තියෙනවා එතකොට එහෙමනම් කොහොමද එහෙම වෙන්නේ ඇයි මෙහෙම කරන්නේ ඇයි රටේ පාලකයෙක් අපි පත් කරලා දෙන්නේ රට අන්තවාදයෙන් තොරව රට පාලනය කරගෙන යන්න ලංකාවේ මුස්ලිම් මෞලවීවරු ඉන්නවා අම්හාර් හකීම් මෞලවීවරයා ලංකාවේ ප්‍රධාන මෞලවීවරයා එතුමා ගෙනල්ලා ප්‍රසිද්ධ මාධ්‍යකට ගෙනල්ලා සාකච්ඡා කරන්න පුළුවන් ඔබතුමාලාගේ ආගම මිනිමරු ආගමක් අන්තවාදී ආගමක් අපි මේක තහනම් කරනවා ලංකාවේ ඉන්න සියලු මෞලවීවරු ගෙනල්ලා කොන්දක් තියෙනවනම් මේ මාධ්‍යකට ඇවිල්ලා මේක මිනිමරු ආගමක් මේ නිසා ත්‍රස්තවාදී බිහි වෙනවා නිර්මාණය වෙනවා කොයි වෙලාවෙ මේක මොකද මේ නිවටකම මට කොන්දක් තියෙනවා මිනිස්සු සම්දි දුන්නේ මේකටද මේකට මේක අහන් රටේ පාලකයෝ ඕනද ඒ නිසා කරුණා කරලා මේ විහිළු රටට විහිළු සපයන එක මේ නවත්තන්න රටට විහිළු සපයන එක නවත්තන්න ඔයාලා කරන කියන හැමදේම අපි දන්නවා මේකෙන් මේ රට තවත් පච වෙන එක වෙන්නේ මුස්ලිම් රටවල වලට ගිහිල්ලා හිඟා කනවා ඈ අපිට මුස්ලිම් මිනිහත් එක තරහ වෙලා ඉන්න කියනවා ප්‍රශ්නයක් නෑ අපිට මුස්ලිම් මිනිහා වුණෙත් නෑ දෙමළ මිනිහා වුණෙත් නෑ කතෝලික මිනිහා වුණෙත් නෑ සිංහල බෞද්ධ රටේ අපිට බෞද්ධ හැටියට ජීවත් වෙන්න පුළුවන් හැබැයි උඹලා පල්ලියට යනවා මහින්ද රාජපක්ෂගේ පරපුරෙන් භාගෙට භාගයක් රාජපක්ෂගේ ඉඳන් කතෝලික හැබැයි කතෝලිකය ගැන කතා කරනකොට බෞද්ධයට අන්තවාදීන් කතෝලිකයට පුක දෙනවා කතෝලිකයට බයිනෝ කියලා අපිත් එක තරහ වෙනවා දෙමළ මිනිහට කතා කරොත් අපි දෙමළ මිනිහට කතා කරොත් වැරදි උඹලගේ ගෑනු දරුවෝ උඹලගේ පවුල්වල උන් දෙමළුන්ට කසාද බන්දලා දෙනවා හැබැයි රටේ සාමාන්‍ය මිනිස්සු අටපියාගෙන ඉන්න ඕන බල මිනිස්සුද
තහඬ දින බලා මිනිස්සුද වාසුදේව නානායක්කාර මේ ගේ දුව හරි පුතා බඳලා හරි බඳලා ඉන්නේ ඉන්දියාවේ මේ ලංකාවේ හිටපු මහ ඇමතිගේ පුතා හරි දුව හරි ඒ වගේ සම්බන්ධකම් තියෙනවා ඉතින් විග්නේශ්වරන්ගේ ඥාතිත්වයක් දෙනවා ඉතින් බොරුවට රණ්ඩු වෙනවා එතකොට රවුෆ් හකි ඔයි කියන්නේ හිස්බුල්ලා මේ හැමෝමත් එක්ක මේ අයගේ සම්බන්ධතාව තියෙනවා ආණ්ඩුවල ඉඳලා තියෙනවා අපිට කියනවා තරහ වෙන්න කියලා උඹලා හොඳට එකට එකතු වෙලා කනවා කවුද මේ රවට්ටන්නේ මිනිසුන්ට විහිළු සපයන්න එපා මිනිසු විහිළු සපයන්න එපා කරුණා කරලා මෞලවි වරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාලා ත්‍රස්තවාදීන් හැටියට මේ රජය පෙන්වා දෙන්න ඔබතුමාලාගේ ඉගැන්වීම් ත්‍රස්තවාදීන් හැටියට ගන්න අපිට ත්‍රස්තවාදීන් එක්ක ජීවත් වෙන්න බෑ සිංහල බෞද්ධයන් කියන්නේ බොහොම අහිංසක ජාතියක් ත්‍රස්තවාදීව මේ රටට ඕනේ ඇත්තටම ඉස්ලාම් ධර්මය කියන්නේ ත්‍රස්තවාදීන් හදන ධර්මයක්ද මිනිමරු ආගමක්ද එහෙමනම් ඒ ආගම මේ රටේ තහනම් කරන්න ඕන අපිට සූදානම් මිත්‍රශීලීව ජීවත් වෙන එක අම්මගේ දරුවෝ වගේ හැබැයි ත්‍රස්තවාදීන් එක්ක අපිට ජීවත් වෙන්න බෑ මිනිස්සුත් එක්ක සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් එක්ක අපිට ජීවත් වෙන්න ඕනේ දෙමළ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න පූජකවරුත් එක්ක ජීවත් වෙන්න ඕනේ අන්තවාදය කියන එක මේ භූමියෙන් තුරන් වෙන්නට ඕනේ ඒ නිසා මේවා අහන්න නායකයෝ ඕනේ නැහැ මේවා අහන්න රටේ ජනාධිපතිවරු ඕනේ අගමැතිවරු ඕනේ නැහැ පොලිස් ඇමතිවරු ඕනේ නැහැ සහ කරුණා කරලා අන්තවාදයක් තියෙනවා නම් මිනිමර මිනිසු මරන්න කියලා උගන්වනවා නම් ඒවා මේ රටේ තහනම් වෙන්න ඕන The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය